අයිබෝවන් මං හිතුවා වැඩි හිටිය හැටියට අපේ වගකීමක් තියෙනවා අපි ඉගෙනගත්ත දන්න දේ නූතන પરම්පරාවට දැනුම හැටියට ලබා දී යුතුයි කියලා ජන කවිය ජනශෘතිය කියලා කියන්නේ මිනිසුන්ගේ ජීවිතය ඒක නිසා මේ උත්සාහ කරන්නේ ජන කවියේ තියෙන සමහර පැති ගැන ඔබට පුළි අවබෝධයක් ලබා දෙන්න ඒ සඳහා මං යොදාගත්තේ සීපද කියන ගායන ශෛලිය සීපද සීවපද කියලා වර්ග දෙකක් තියෙනවා ඔබ දන්නවා සීපද කියලා කියන්නේ ගායන ශෛලිය සීවපද කියන්නේ පේලි හතරේ කවියරට සීපද කියන ගායන ශෛලිය සාමාන්‍යයෙන් අයිති වෙන්නේ අනාගතාත්මක ගායන වර්ගයට ආගතාත්මක අනාගතාත්මක කියලා ගායන වර්ග දෙකක් තියෙනවානේ ඒකෙන් සීපද ගායන අයිති වෙන්නේ අනාගතාත්මක ගායන වර්ගයට සීපද කියුවහම ගායන වර්ග නම් වශයෙන් ගත්තොත් ගොඩක් තියෙනවා ගැල් සීපද කර එහෙම නැත්නම් කරත්ත සීපද පැල් සීපද පාරු සීපද බඹර සීපද පොරු කුරක්කම් වාරම් ආදර සීපද ඇත් සීපද යන ආදි වශයෙන් සීපද වර්ග ගොඩක් තියෙනවා හැබැයි මේ හැම ගායනයක්ම බොහොම ලයාන්විතව ඇදලා පැදලා ගායනා කරන නිසා තාල රහිතව මම හිතනවා මේකට සීපද කියලා නම් දෙන්නේ ඇති කියලා. ඒක ඉතින් ටිකක් ගැඹුරින් කතා කරන්න ඕන දෙයක්. සීපද කියලා කියන්නේ ගැමි ගීත ගායන ශෛලියක්. මේක ගැමියන් විසින් නිර්මාණය කරගත්තු ගායන විශේෂයක්. අද අපි කතා කරන්න යන්නේ සීපද කියලා කියපුවාම ගොඩක් වර්ග තියෙනවා කියන්නේ ගැල් සීපද එහෙම නැත්නම් කරත්ත සීපද ගැන. කරත්ත සීපද කිව්වහම මට හිතුණා කරත්ත වර්ග ගොඩක් තියෙනවා. ඒකෙන් බර කරත්තට දරා දෙන කොට බදුල්ලේ කල් දෙන පැත්තේ තියෙන සීපද. සඳක් කප්පා සදප්පායි සමනලට වෙන්ද අපේ ගැල් සීපද එහෙම නැත්නම් කරත්ත සීපද සිංහල විශ්වකෝෂයට අනුව නම් කරත්ත කියලා කියන්නේ පෘතුගීසි භාෂාවෙන් අපිට ආපු පදයක් කියලා තමයි හඳුන්වලා තියෙන්නේ. පෙරන් සිංහල සාහිත්‍ය පොත්වල ගැල කියලා හඳුන්වනවා. ගැල කියන්නේ කරත්ත කියන්නේ දෙකම එකක්. ඒක හන්දම කරත්ත කවි එහෙම නැත්නම් ගැල් කවි කියන නම් දෙකම පාවිච්චි වෙනවා. කරත්තයාදීන සත්‍යාලුව හඳුන්වන නම වෙනස් වෙනවා. අපි හිතමු කරත්තයාදීන්නේ අශ්වයෙක් නම් අපි ඒකට කියනවා අශ්ව කරත්ත කියලා. එතකොට ගොන් අදින කරත්ත වලට අපි කියන්නේ ගොන් කරත්ත කියලා. ගොන් කරත්තත් සාමාන්‍යයෙන් වර්ග කීපයක් තියෙනවා. බරභාගේ තිරික්කලේ බක්ක කරත්තේ රේස් කරත්තේ සහ බර කරත්තේ මේකෙන් ජන කවියේ ජනශෘතිය වැඩිපුරම නිර්මාණය වෙලා තියෙන්නේ බර කරත්තයත් එක්ක සමහර විට බර භාගයත් ඒකට සම්බන්ධයි බර කරත්තේ කියලා කියන්නේ කරත්ත පවුලේ තියෙන විශාලතම කරත්තේට බර කරත්තෙන් කරේ භාණ්ඩ ප්‍රවාහනය කිරීම බර කරත්තේක ශක්ති සම්පන්න ගොනු දෙන්නේ කියලා ඒක හන්දම බර කරත්තේට විවිධ උපාංග නාමිකව හඳුන්වන ක්‍රමයක් හැදිලා තියෙනවා. ඔබ දන්නවද? ඒරියා කඳ, අඹරාව, අලවංගුව, රෝද, බොස්ගෙඩිය, කරත්ත කූඩුව, වියගහ, බොල්ලිය, වියකර, වක්කත්ත, ගරාදිය, පූණුව, අද්දණ්ඩ, කඩෑණිය කියන මේ විවිධ කොටස් වලින් බර කරත්තේ පූර්ණ වෙන්න ඕනේ. එතකොට තමයි සාමාන්‍ය බර කරත්තයක් කියලා කියන්නේ. කරත්ත වලින් කලේ මං කියවනේ විවිධ භාණ්ඩ ප්‍රවාහනය කරපු එක කියලා. කරත්ත කරුවෝ ඔවුන්ගේ වෘත්තිය පරම්පරාවෙන් රැකගෙන ආපු උදවිය. ඒක හන්දම රොබර්ට් නොක්ස් කියනවා පියාගෙන් තම පුතුට දායාද කරපු වෘත්තීන් අතර ප්‍රධාන වෘත්තියක් තමයි කරත්ත කර්මාන්තය. කරත්ත භාණ්ඩ ප්‍රවාහනයට මෙන්ම මිනිස්සු ප්‍රවාහනයටත් යොදාගත්තා. සාමාන්‍යයෙන් ගමන් බිමන් සඳහා යොදාගත්තේ හැබැයි තිරික්කලේ සහ බක්කි කරත්තේ අතීතයේදී විවාහ මංගල්‍යයක් සිද්ධ වුණාම ඔය විවාහ වුණු මනමාල යුවළ කැඳගෙන ගියේ බක්කි කරත්තේට
මා දකිනවා නූතන පරම්පරාව බොහොම අමාරුවෙන් කරත්තයක් හොයාගෙන ඇවිල්ලා ඕකට මේ දෙන්නම දාලා කරත්තෙන් අරන් යනවා මම හිතන්නේ ආත්මගත සම්පදායක් වෙන්න ඇති සමහර වෙලාවට ඒ අපේ අතීතයේ තිබුණේ කරත්ත පෙරහැර ඒ මගුල් පෙරහැර හැබැයි ඉතින් මේ බක්කි කරත්තෙට කලින් තව කරත්ත කීපයක් එනවා ඒවා රබන් කරත්ත හැටියට තමයි හැඳින්වෙන්නේ ඔබ අහලති හරි අපූරු කවියක් තියෙනවා මන්දාරමට උඩ ඉගිලෙන වැහිලෙනි කොනුගේ පිටට දැම්මා වැනි බර ගෝනි ඒ කවිය කිව්වේ ඒ කරත්ත නෙමෙයි තවලමට තවලම කියලා කියන්නේ ගොන්නුන්ගේ පිටේ බඩු පටවගෙන කරත්තකින් යන්න බැරි තැන්වලට ප්‍රදේශවලට අරගෙන ගියයි. ඔබ දන්නවද ඒ කාලේ සුදු මහත්තුරු අපිට මේ තවලම් බද්දක් අය කරලා තිබුණා. ඒ කියන්නේ තවලමේ මෙත හරක්ගේ පිට බඩු අරගෙන ගිහින් හරකුන් නිදහස් කරපුවාම උන්ට තන භූමි වෙන් කරලා තිබුණා කෑම ගන්න. ඒවට බඩු අය කරා. ඒකට කිව්වේ ඒ කාලේ තවලම් බද්ද කියලා. මා කැමති කරත්ත කවි අතර තියෙන බොහොම ජනප්‍රියම කවියක් වන තණ්ඩලේ දින්න දෙපොලේ දක්වනවා කියන කවිය ඔබට අහන්න දෙන්නේ. හැබැයි ඉතින් මේ කවිය නම් කියන්නේ අඹම්පොළ ගමගෙදර ඒකනායක මුදියන්සේලාගේ උක්කුබණ්ඩ මහත්තයා. උන්නෑ කියන කවියේ පටිගත කරගෙන ආවේ සීදීස් කුලතිලක. මේව සංරක්ෂණය කළේ අපේ හිතවත් රංජිත් බාලසූරිය මහත්තයලා අය අය බොහොම ආදරෙන් මතක් කරනවා. අපි ආමු මේ කවිය. Tandale denne de pole dakkanawa katukale nale naliya vadadenama mema kaviye me vidihitama gayana kaloth samahara welawata nuthana paramparave udaviya මේ කවි අපි කියනවා වැරදි කියන්න පුළුවන්. අපි උත්සාහ කරලා බලමු මෙහෙම. හපුතලේ කන්ද දැකලා බඩ දනවා පව් කළ ගොනෝ ඇදපන් හපු තල් යනවා මේ කවි ගායනා කරන්නේ හපුතලේ කන්ද යන ගමන් කියලා අපිට බොහොම පැහැදිලි. ඔබට ඇහුණා නේද ඒකේ කියනවා තණ්ඩලේ දෙන්න දෙපොළේ දක්වනවා කියලා. බර කරත් එක මා ඔබට කිව්වා සාමාන්‍යයෙන් ගොනු දෙන්නේ ශක්තිමත් ගොනු දෙන්නේ පාවිච්චි කරනවා. කඳු තියෙන පැත්තකට යනකොට තව ගුණි කරත් පිටිපස්සේ බැඳගෙන යනවා. සාමාන්‍ය වාහනික ස්පෙයාර් වීල් එක වගේ. කන්ද දැක්කාම කරත් යනවත්තලා ඒ බැඳගෙන ගිය ගුණා ඉස්සරහට දාලා ඔහුගෙන් ලනු පොටවල් වර පොටවල් අරගෙන මේ කරත්ත බෝලියට සම්බන්ධ කරනවා. අපි ඒකට කිවි තණ්ඩලේ කියලා. එතකොට කන්ද පටන් ගන්න කන්ද නගිනකොට හරක් තුන් දෙනෙක් එකම කරත්තය අදගෙන යනවා. ඒ කරත්ත ඉස්සරහා ඉන්න ගුණා අදි පන්නන්න තව කෙනෙක් ඕනි. මෙතන තව කෙනෙක් ඕනි. එතකොට එකම කරත්ත දක්වන්න දෙන්නෙක් ඕනි. ඒක හන්දා ඒ උදවිය කිව්වා තණ්ඩලේ බැඳපුවාම තණ්ඩලේ දෙන්න දෙපොළේ දක්කනවා. ඒක නිසා මේ කරත්ත නිකම් කරත්ත භාෂාව කරත්ත කවි නිකම්ම නිර්මාණය වුණේ වනිමේ. මේවා ටිකක් ගැඹුරින් සොයා බලන එක තමයි අපේ යුතුකම. ඒක හන්දා අපි අර මුලින් කියපු තණ්ඩලේ දෙන්න දෙපොළේ කවිය නූතනී භාවිතා කරන ටිකේ විදිහ ටිකක් වෙනස්. හැබැයි මම විශ්වාස කරනවා අද අපි භාවිතා කරන්නේ සාමාන්‍යයෙන් තණ්ඩලේ දෙන්න දෙපොළේ දක්වනවා කියලා WB මකුලොළු මහත්තයා ඔහුගේ හෙළගීමක පොතේ ස්වර ප්‍රස්ථාර සහිතව ලියපු නාදමාලා. ඒක මෙහිමයි. තණ්ඩලේ දෙන්න දෙපොළේ දක්කනවා කටුකලේ ගාල නොලිහා වද දෙනවා
හපුතලේ කන්ද දැකලා බඩ දනවා පව් කළ ගොනෝ ඇදපං හපු තල් යනවා